මේක තියෙනවා ABBC CD DA AC දඬු පහක් උපසටහනේ පරිදි ප්‍රාමුකට්ටුව සයදන ඒවායේ කෙලවරවලදී සුමට ලෙස සන්ධි කර ඇත ABC කෝණය මෙන්න මේ කෝණය 30 30 කියලා දීලා තියෙනවා ඒ ඔක්කොම දත්ත දාලා තියෙනවා BAC කෝණය අංශක 60යි DD සුමට ලෙස අසව් කර BD යොදන 10 මූල 3 නිව්ටන් බාරයක් දරාගෙන තියෙයි AB තිරස්වන පරිදි රාමු කටුව සිරස්තලයක ඇත්තේ එහිදී නිව්ටන් P බලයක් ඉදිරියෙන් P බලයේ මුලින්ම හොයන්න කියලා තියෙනවා DHI ප්‍රතික්‍රියාවේ විශාලත්වය සහ දිශාව හොයන්න කියලා තියෙනවා කියන්නේ බාහිර බල ටික මුලින්ම හොයලා තමයි ගාන හදන්න කියලා තියෙන්නේ එතකොට බාහිර බල හොයනවාට වෙනම ලකුණු දෙනවා බාහිර බල ටික හොයන්න ඊට පස්සේ තමයි ප්‍රත්‍යාබල සටහන අඳින්න තියෙන්නේ එතකොට ගානේ එහෙම කියලා තියෙනවා නම් ඒ විදිහට කරන්න ඕන සම්පූර්ණ ලකුණු ගන්න එහෙම කරන්න ඕන බාහිර බල හොයාගන්න නැතුව ගාන හදන්න ප්‍රත්‍යාබල සටහන අඳින්නත් පුළුවන් गाने ओय गानम देन्न पुलुवा 2021 नता 22 ओय रूप सटहन वदीला प्रत्याबल रूप सटहन एंद इनाइन बाहिर बल होयन्न किया दोर प्रत्याबल रूप सटहन एंदर पस्से तमाई बाहिर बल होयन्न दैन कियन्ने बाहिर बल होयन्न किया एतकोट बाहिर बल होयनकोट एकट वेनम लकुणु देनवा एक गोडाक लेसी वेई गान हदाद्दी मेकेदे मुलिम्म रामु सकिल्ल एंद गान्न මේව තියෙනවා අංශක 30කින් ආනතයි මේකත් 30යි 30යි මේ දුරවල් සමානයි ඊට පස්සේ මේක 60කින් ගිහිල්ලා තියෙනවා මේක ලම්බකව යන්නේ ඔන්නෝක තමයි පාමුසකිල්ල මේක ලම්බකයි මේක 60යි මේක 30යි මෙතන දාලා තියෙනවා 10යි බූල 3යි නිව්ටන් කියලා බලය ඩී වලදී අසව් කරලා තියෙනවා ඒ බී සී ඒ වල ප්‍රතික්‍රියාවක් තියෙනවා පී කියලා මේ ඩී වල ප්‍රතික්‍රියාවක් ඩී වලදී ප්‍රතික්‍රියාව අපි නිශ්චිතවම දන්නේ ඒක එකිනෙකට ලම්බක සංරචක දෙකක් විදියට දානවා මේ පැත්තට x ඉහළට y කියලා මුලින්ම අහනවා පී වලගේ සොයා ගන්න කියලා නේ පීවලාගෙ හොයන්න කියලා මුලින්ම කියනවා. එතකොට මේ පීවලාගෙ හොයාගනිද්දී ළමයි පීවලාගෙ හොයා ගන්න නම් මෙතනදී මොකද්ද කරන්න ඕන? පීවලාගෙ හොයා ගන්න නම් මුලින්ම අපිට තියෙනවා දිගවල් හොයා ගන්න ඕන. එක දණ්ඩකවත් දිග දීලා නැහැ. අපි තමයි දිගවල් දා ගන්න ඕන. හැබැයි ලේසි වෙන විදියට දිගවල් දා ගන්න නැත්නම් කරදරයි. මේ දිග ඒ වගේ දාගත්තු මේ දිග දෙකයි ඒ වගේ දාගත්තු ටිකක් කරදරයි වගේ නිසා මම මෙන්න මේ දිග දෙකයි ඒ කියලා දානවා. නැත්නම් හතරයි ඒ උඩත් කමක් නැහැ. මේක හතරයි ඒ කියලා ගත්තොත් මේ දිග හතරයි ඒ cos 60 හින්දා දෙකයි ඒ කියලා දාන්න පුළුවන්. නැත්නම් දෙකයි ඒ දැම්මොත් මේක ඒ කැමැත්තා හතර අයියේ දාන සාමාන්‍ය හිතෙන්නේ නැහනේ දෙක අයියේ දැම්මොත් මේක ඒ ඒකෙන් භාගය ඒකට මේක ඒ නම් මේක ඒ නේ එහෙනම් මේක ඒ නා මේක ඒ cos 30 කියන්නේ මූල 3යි ඒ බෙදීම 2 මෙතනත් මූල 3යි ඒ බෙදීම 2 ඔන්න දිගවල අතර සම්බන්ධතාවය හොයාගත්ත හරි සරලයි එතකොට p බලය හොයා ගන්න පුළුවන් d වටා ගෝර්ණරකෙඩ මොකද්ද තියෙන්නේ p වාරය මූල 3යි ඍණ 10යි මූල 3 වාරයක් 2යි සමානයි බිඳුවයි මූල 3 කැපෙනවා ඒට ඒ කැපෙනවා p සමානයි 20යි නිව්ටන් පැහැදිලිද ඊට පස්සේ ඉහළට විභේදනය කරොත් y ඍණ 10යි මූල 3 සමානයි බිඳුවයි y සමානයි 10යි මූල 3යි මේ පැත්තට විභේදනය කරොත් x ඍණ p සමානයි බිඳුවයි x සමානයි 20යි නිව්ටන් එහෙනම් d හි ප්‍රතික්‍රියාව මේ පැත්තට තියෙනවා 20ක් ඒ වගේම මේ පැත්තට තියෙනවා 10යි මූල 3ක් සම්ප්‍රයුක්ත බලය rd කියලා ගත්තොත් 20 වර්ගය දන 10යි මූල 3ේ වර්ගයේ වර්ගමූලය
දහය වර්ගයක් එළියට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා දෙකේ වර්ග 4යි 3යි 7යි 10යි මූල 7ක් කියලා එනවා. ආනත කෝණය tan alpha සමානයි 10යි මූල 3 බෙදීම 20 මූල 3 බෙදීම 2ක් කියලා එනවා. ඔන්නෝග තමයි ප්‍රතික්‍රියා විශාලත්වයයි දිශාවයි. ඔන්න විදිහට ඒක හොයාගත්තා. ඒක හොයන්න කියලා තියෙනවා. ප්‍රතික්‍රියාවේ විශාලත්වය හා දිශාවස යන්න කියලා තියෙනවා. හරිද? ඔන්න විදිහට ඒක මුලින්ම කියනවා. ඊට පස්සේ කියනවා බෝ අංකණය භාවිතයෙන් රාපු කට්ටුව සඳහා ප්‍රත්‍යාබල රූප සටහන කඳින්න. ඒතර මේ අගයන් ටික 100ට 100ක් නිවැරදි කියලා දන්නේ නැති වුණත් අපිට ඔය ගාන හදන්න පුළුවා. පීවලාගේ හොයා ගන්න බැරි වුණත් අපිට ඔය ගාන හදන්න පුළුවන්. හරිද? බාහිර බල හෙව්වට ඒක ලොකු උදව්වක් වෙන එකක් නෑ. අවකාශ නම් කරනවා මේ අවකාශ ඒ නම් මේක A මේක B අර දිගවල් එක පටලවා ගන්න එපා. මේක C මේක D E F එතකොට මෙතනදී ඔගොල්ලෝ ගණන් හදද්දී වුණත් දරුව දැන් මම මේ රතු පාටි මේක නම් කරන්නේ ඔයගොල්ලන්ට හොඳට පේන්න. ඔගොල්ලෝ ගණන් හදද්දී රතු පෑන පාවිච්චි කරන්න එපා. මොකද එක්සෑම් එකේදී ඔයගොල්ලන්ට රතු පෑන පාවිච්චි කරන්න බෑනේ. ඔගොල්ලන්ට පාට තුනක් ඒ ලෙවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මොනවාද පාට තුන? කළු, නිල්, අනිත් පාට අළු. ඔව් කළු නිල් අළු. අළු කියන්නේ පැන්සල. ඔය පාට තුන පාවිච්චි කරන්න පුළුවන්. ඒතොර ඒ පාට පාවිච්චි කර කර පැහැදිලිව පේන විදියට අඳින්න. දැන් මම B සන්ධියට යනවා. B සන්ධියට ගිහිල්ලා B සන්ධිය මත 10යි මූල 3ක් තියෙනවා බලය AB බලය. AB බලය පල්ලෙහාට 10යි මූල 3යි. එහෙනම් A උඩට එනවා B පල්ලෙහාට එනවා. ඊට පස්සේ BC BF තිරස් වෙන්න ඕන. ඒ වගේම FA මේ ඇන්ගල් එකෙන් තිරසත් එක්ක අංශක 30යි සිරසත් එක්ක 60යි. 60ක් කියන්නේ මේ වගේ ඇන්ගල් එකක්. මෙන්න මේ මේනවා. මේක තමයි F කියන්නේ. ඊට පස්සේ FE කියන්නේ මෙතන ගත්තොත් මේක 60යි සිරසත් එක්ක අංශක 30කින් සිරසත් එක්ක අංශක 30කින් නැත්තම් මේකට ලම්බකව මේකට ලම්බකව E කියන එක මේ රේඛාව දිගේ තියෙනවා. ඒ වගේම EA කියන්නේ EA කියන්නේ මේක 60යි තිරසත් එක්ක අංශක 60ක් තියෙන මෙන්න මේ විදියට එන්න ඕන. AF කියන එකයි FE කියන එකයි ලම්බක වෙන්න ඕනේ. එතකොට මේක තමයි ලම්බක. මේක එහෙම යා කරලා මේකට ලම්බකව මේ ලම්බක කෑල්ල පේන්නේ වෙන තැනක. මේ කෝණය අංශක 30යි මේක 60යි. FE කියන්නේ තිරසත් එක්ක අංශක 60ක් යනවා. මේක ලම්බකයි. මෙතන මට හැමෝමන ඕක තමයි මොකද්ද E කියන්නේ නේ E. ඊට පස්සේ මෙතනින් කියනවා EC සිරස් EC සිරස් CB තිරස්. එතකොට C තියෙන්න ඕන මෙතන. මෙතන තමයි B තියෙන්න ඕන. පැහැදිලිද? ඔය අගයන් ටික පරිමාණේ බාහිර බල දන්නේ නැතුව තමයි මං ඇන්දේ. බාහිර බල දන්නව නම් ඕක බාහිර බල ටික වෙනම අඳින්න පුළුවන්. ඒ වුණාට මේ පරිමාණේ ගණිතේ පොඩි ගැටලුවක් එනවා. AB 10යි මූල 3යි. ඒ වගේම මේ පැත්තට බාහිර බලේ
बीसी කියන එක 20ක් කියලා ගණන්ද්දි बीसी කොච්චර දුරකින්ද කියලා හරියට හිතා ගන්න බෑ. එතකොට ඒක හරියට ලකුණු කරන්න බෑ කෙලවරක ඉඳන් පටන් ගන්න වෙනවා. හරිද? පෑදේද මොනාරි ප්‍රශ්න තියෙනවා නම් ආන්න. ගැටලුවක් තියෙනවද නැහැ. දැන් අපි දිගවල් හොයාගමු. මේක 10යි මූල 3 නා. මේක එන්නේ 20යි මූල 3ක්. 20යි මූල 3 නා. මෙතන දිනවා 20යි මූල 3යි cos 60 කියන්නේ මේ කෝණය මේක මේ සම්පූර්ණ කෝණය 60යි මේක එතකොට 30යි විස්සයි මූල 3යි cos 60 කියන්නේ cos 30 කියන්නේ මෙතන fc නේ bf bf කියන්නේ විස්සයි මූල 3යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි 30ක් කියලා එනවා මේ මුළු දිග 30යි එතකොට මේ දිග 20යි කියන්නේ මේක 10යි මේක 90යි මේ කෝණය මේක 30යි මේක 60යි එතකොට මේක 30යි එතන 60යි මෙතන 60යි මේක 30යි මේ දිග 10යි එතකොට මේ දිගත් 10යි මේ දිග 20යි ඔන්න විදියට ඕනම දිග හොයා ගන්න පුළුවන් මෙතන 30යි ඔන්න විදියට එනවා දැන් අපිට වගුව ගහන්න තියෙන්නේ දණ්ඩ ප්‍රත්‍යාබලයේ විශාලත්වය ආතතිය තෙරපුම දණ්ඩු ටිකක් තියෙනවා AB දණ්ඩක් තියෙනවා BC දණ්ඩක් තියෙනවා CD දණ්ඩක් තියෙනවා ඒ වගේම AD දණ්ඩක් තියෙනවා AC දණ්ඩක් තියෙනවා මේක මේව ටික හොයා ගන්න ඕන කොහොමද හොයාගන්නේ ආතතරපු හොයා ගන්න දඩු වැඩිම සන්ධිය වටේට වටයක් කරකවනවා නේද මොකක්ද වෙන්නේ AF බලය AF AF කියන එක මේ ඇන්ගල් එකෙන් තියෙන්නේ FE කියන්නේ ආපහු පල්ලෙහාට තියෙන්නේ ඒ වගේම EA උඩට තියෙන්නේ AF පල්ලෙහාට FE පල්ලෙහාට EA උඩට මේ කෙලවරට කියවතින් බලය FB බලය FB මේ පැත්තට කාතතිය මේ කෙලවරට කියවතින් EC කියන බලය මේක කරකවද්දි බලයේ නම EC කියලා ලැබෙනවා E වලින් දාන් C ට උඩට පළවෙනියට දානපු දණ්ඩට ආතතිය දෙවැනි එක තෙරපුමක් තුන්වෙනි එක තෙරපුමක් හතරවෙනි එක ආතතිය පස්වෙනි එක තෙරපුමක් විශාලත්ව හොයන්න ඕන BF දෙවැනි එක AF බලය තුන්වෙනි දණ්ඩ මත තියෙනවා AE EA දෙකෙන් එකක් හතරවෙනි බලය තියෙනවා CE EC දෙකෙන් එකක් EF දිගවල් හොයන්න ඕන BF වල දිග 30යි නිව්ටන් AF වල දිග 20යි මූල 3යි නිව්ටන් AE වල දිග 40යි නිව්ටන් CE වල දිග 20යි cos 30 කියන්නේ 10යි මූල 3යි ඒ වගේම EF දිග 10යි නිව්ටන් ඔන්න විදියට නෝ හරියට රූප සටහන එන්දනා මේ උසයි සමාන වෙන්න ඕන මගේ කෝණ පොඩි පොඩි ගැටලු තියෙනවා ඒ උනාට සම්පූර්ණ ලකුණු ටික ලැබෙනවා මොනාරි තාමත් ප්‍රශ්න තියෙනවා නම් ආන්න
මේ බලය AC බලය මත තියෙන AC දණ්ඩ මත තියෙන EF කියන බලය මම මෙතන E වගේ පේන හින්දා තමයි ඒක 20 දාලා තියෙන්නේ C EF කියන්නේ මේ දිග 20යි තමයි sorry ඒක 20 තමයි හරි thank you